ओवन से सुपेटाई मास तुना पुरावटम अपि कैथोलिक किड्स आर्ट वेट सरहनात आरंग आवने अदवाल एकतु वेला इन्ने दोलोसनी वेट सरहनात एहेम नत्तां अवस कैथोलिक किड्स आर्ट अवसान वेट सरहनाटाई अद अपि मे वेट सरहनात एक थात पुंची आलो केकतु वेला इन्नेवा ए पुंची आलोवा ओयालागे पासले दहम पासले एहेमत नत्तां ओयागे पंतिये इन्ने विशेष यालुवेक वेन्न पुलुवा ඔයාලා කැමති දේ පුංචි යාළුවා කවුද කියලා අඳුරගන්න. ආයුබෝවන් චෙස්පීහිටයි. ආයුබෝවන් චෙස්පීහිටයි. ඉතින් පුංචි යාළුවේ අපේ මේ කැතලික් කිඩ්ස් ආර්ට් වැඩසටහන බලන් ඉන්න යාළුවන්ට දැනගන්න කියන්නකෝ ඔයාගේ විස්තර. මගේ නම මේෂාක්. මම සාන්තපීතර විදුහලේ ඉගෙන ගන්නවා. මම 10 වෙනි වසරේ ඉන්නවා. ඒකත් එක්ක මම අපේ පල්ලියේ කීබෝඩ් වාදනය කරනවා. ඒකත් එක්කම ගීතිකා කණ්ඩායමෙත් ඉන්නවා. අයියේ ඔයාට ඔයාගේ පවුල සමාජිකයන් ගැන කිව්වොත් මගේ අම්මගේ නම ඊශානි නිල්මිණි තරංග රාජරත්න මගේ තාත්තගේ නම මැතිව් සෙබස්ටියන් මට අක්කා කෙනෙක් ඉන්නවා එයාගේ නම මිෂෙල් සෙබස්ටියන් පුංචි යාළුවනේ අපේ මේ පුංචි යාළුවාගේ ලස්සන ඡායාරූප වගේක් දැන් බලන්න යමුද මේ ශාක්කයි අපිට මේ ඡායාරූපය ගැන පොඩි විස්තරයක් කියන්නකෝ 2016 අපේ ඉස්කෝලේ පැවැත්වුණු ක්‍රීඩා උත්සවයේ මම උඩරට වාදනය කණ්ඩායමේ හිටපු ඡායාරූපයයි මේ. අපිට මේ ඡායාරූපය ගැන කියන්නකෝ. 2017 අපේ පල්ලියේ ලොකු කන්සර්ට් එකක් තිබ්බා. ඒක නම ටැලන්ට් ෂෝ 2017. ඒකේ මම ගොඩක් ප්‍රෝග්‍රෑම්ස් වලට හිටියා. ඒකෙන් ඩාන්ස් ප්‍රෝග්‍රෑම් වලේ ඡායාරූපය තමයි මම හිතන්නේ මේක නර්තනයකට සහභාගී වෙති ගත්තේ ඡායාරූපයක් වෙන්න ඕනේ. ඔව්. අපේ ඉස්කෝලේ ස්පෙල් බවුන් කියලා කන්සර්ට් එකක් තිබ්බා. එතනදී අපේ පන්තියේ නියෝජනය කරමින් අපි නටපු මේකයි මේ. මේ ඡායාරූපය ගැන කියවොත් 2017 අපේ පල්ලියේ පැවැත්වුණු කන්සර්ට් එකේ ගොඩක් දෙනෙක් එක්ක අපි ඔකෙස්ට්‍රා එකක් ඇදුවා. ඒකෙන් ගත ඡායාරූපය තමයි මේක. මේ ගැන කිව්වොත් 2017 කොළඹ දිසාවේ කතික තරගයක් පැවැත්වුණා. ඒකේ මම සහභාගී වුණා. ඒකේ පළවෙනි ස්ථානයක් මට ලැබුණා. ඒකේ සාතික පත්‍රයේ ගත ඡායාරූපයයි මේ. ඔයාට මේ තරගයට සහභාගී වෙද්දී මොන වගේ හැඟීමක් ඇති වුණේ? මට ගොඩාක් බය හිතුණා. හැබැයි මං දෙවියන් වහන්සේට යාඥා කළා. මම තරගයේ සහභාගී වෙනකොට මට අර බය ඔක්කොම නැති වුණා. පුංචි යාළුවනේ, ඔයාලත් හොඳට මතක තියාගන්න. තරගයකට යන්න කලින්, විභාගයකට යන්න කලින් දෙවියන් වහන්සේට එහෙමත් නැත්නම් දේව අම්මට යාඥා කරලා යන්න මතක කරන්න එපා. එහෙම නේද අයියේ? ඔව්. එහෙනම් පුංචි යාළුවනේ, අපේ මේ මේෂාක් අයියාගේ ලස්සන ගායනයක් බලන්න අපි යමු. Jesus,
ලස්සනයි නේද පුංචි යාළුවනි. අයියේ ඔයා කොහොමද දැනගත්තේ ඔයාට වාදන හැකියාවක් තියෙනවා කියලා? 2015 වසරේ මම වසර පහේ ඉන්නකොට මට චුට්ටක් වාදනය කරන්න පුළුවන්. අපේ පල්ලියේ පියතුමා මට කිව්වා ඔයා ගොඩක් ප්‍රැක්ටිස් කරොත් ඔයාට වාදනය කරන්න පුළුවන් කීබෝඩ් එක. එතකොට පල්ලියේ පූජාවල් වලටත් ඔයාට වාදනය කරන්න පුළුවන් කියලා මට අපේ පියතුමා ෆාදර් ප්‍රදීප් කුමාර මට කිව්වා. ඒ අදහස් මං ප්‍රයෝජනවත් කරගෙන මං අපේ ගෙදර ඕගන් එකක් තියෙනවා. ඒකත් එක්ක මම ප්‍රැක්ටිස් කරලා දැන් හොඳට වාදනය කරන්න පුළුවන් හැකියාව. අයියට පවුලෙන් ලැබෙන සහයෝගය කොහොමද? අපේ අක්කත් චුට්ටක් වාදනය කරන්න පුළුවන්. ඒකත් එක්කම මගේ මාමත් ගායන කණ්ඩායමේ නායකයා වශයෙන් ඉන්නවා. අපේ අම්මත් ගීතිකා කණ්ඩායමේ ඉන්නවා. ඒ නිසා ඒගොල්ලන්ගේ මඟ පෙන්වීමේ මං පල්ලියේ වාදනය කරනවා. අයියා පල්ලිය සමි සමාගම් වලට සහභාගී වෙනවද? ඔව්, ගීතිකා කණ්ඩායමේ ඉන්නවා. පූජා උදව් දරුවන්ගේ සංගමෙත් ඉන්නවා. ඇයි අයියා පූජා උදව් සමිතියට සහභාගී වෙන්නේ? ඉස්සර පල්ලියේ මම පොඩි කාලේ ඉන්නකොට පූජාවට යනකොට මට ආසාවක් දැනුණා. අර ලොකු අයියලා වගේ මමත් පූජා උදව් දරුවෙක් වගේ ඉන්න ඕනේ, දෙවියන් වහන්සේට සේවය කරන්න ඕනේ කියලා. ඒ නිසයි මම පූජා උදව් දරුවන්ගේ සමිතියේ මං ඉන්නේ. පුංචි යාළුවනේ, ඔයාලටත් දෙවියන් වහන්සේ ගැන දැනගන්න ඕනේ නම් ධර්මදූත ළමා සමාජයට හරි පූජා උදව් සමිතියට හරි එකතු වෙන්න ඕනේ. එහෙම නේද අයියේ? ඔව්. එහෙනම් පුංචි යාළුවනේ, අපි දැන් යමුද මේ මේෂාක් අය ජයග්‍රහණය කරපු සහතික පත් කීපයක් බලන්න. මේෂාක් අය, අපිට මේ සහතික පත්‍රය ගැන කියන්නකෝ. මේක 2018 බයිබල් ක්විස් දැනුම විනිම තරඟයේ මම සහභාගී වුණා. ඒකට මට ලැබුණ සහතික පත්‍රයයි මේ. මේ ශක් අයියට ක්‍රීඩා හැකියාවකුත් තියෙනවා වගේ නේ? ඔව්, 2015 අපේ ඉස්කෝලෙන් පැවැත්වුණු බාස්කට්බෝල් තරඟයේ අපේ හවුස් එක පළවෙනි ස්ථානය ලැබුණා. ඒකට මට ලැබුණු සහතික පත්‍රයයි මේ. අයියා අපිට මේ ගැනත් කියන්නකෝ. මේක 2013 මම 3 වෙනි වසරේ ඉන්නකොට ටෙනිස් ටූර්නමන්ට් එකකට මං ගියා. ඒකේ මට ලැබුණ සහතික පත්‍රයක් තමයි ඒ. මං හිතන්නේ මේක ලැබිලා තියෙන ඉස්කෝලෙන් වෙන්න ඕනේ. ඔව්, මේක 2010 වර්ෂයේම මම 3 වෙනි වසරේ ඉන්නකොට අපේ ඉස්කෝලෙන් පැවැත්වුණු ටෙනිස් තරඟයේ මට මේ සහතික පත්‍රය ලැබුණා. ඒකත් එක්කම කප් එකකුත් ලැබුණා. මේ සහතික පත්‍රය ගැන කිව්වොත්, මේ මම දෙවන වසරේ ඉන්නකොට මට යුනිවර්සිටි එකේ පැවැත්වුණු ටෝර්නමන්ට් එකක මට ලැබුණු සහතික පත්‍රයක් තමයි මේක. අයියට මේ සහතික පත්‍රය ගන්න උදව් කරපාවත් අපි මතක් කරමු. ඔව්, අපේ ටෙනිස් ක්‍රීඩාවේ මට පුහුණුවීම් දක්වපු අපේ සර්ටයි බාස්කට්බෝල් සර්ටයි මං ස්තුතිය මේ වෙලේදී මං පුද කරන සිටිනවා. මේ සහතික පත්‍රය ගැන කිව්වොත්, මේක ධර්මදූත ළමා සමාජයේ පැවැත්වුණු ක්‍රිකට් ක්‍රීඩාවේ අපිට මැච් එකක් තිබුණා. ඒකෙන් අපි කොළඹ දිසාවෙම අපි ෆස්ට් ප්ලේස් එක ලැබුණා. ඒකට ලැබුණු සහතික පත්‍රයක් තමයි මේක. අයියට කණ්ඩායමක් වශයෙන් එකට ප්ලේ කරද්දී කොහොමද ඇති වුණ හැඟීම? අපි කණ්ඩායම් වශයෙන් සෙල්ලම් කරනකොට අපිට එකමුතුව දැනුණා. ඒකත් එක්කම අර අපි සෙල්ලම් කරනකොට අපිට ජයග්‍රහණය ලබා ගන්න ඕනේ කියලා අපි ඔක්කොමලාම එකමුතුවෙන් සෙල්ලම් කරා. පුංචි යාළුවනේ, අපේ මේ මේෂක් අයියට ලස්සන ගායන හැකියාවකුත් තියෙන හින්දා අපි යමුද ලස්සන ගායනයක් බලන්න. ගහින් වැලින් සුවඳ අරන්
සැදුණු අපි ලෝකයේ සතුටු වෙන්න එන්න යාළුවේ අපට සැදුණු අපි ලෝකයේ සතුටු වෙන්න එන්න යාළුවේ සැදුණු අපේ ලෝකයේ සතුටු වෙන්න එන්න යාළුවේ අපට සැදුණු අපේ ලෝකයේ සතුටු වෙන්න එන්න යාළුවේ ඉරෙන්න දෙන් එළිය අරන් ගහෙන් වැලෙන් සුවඳ අරන් ඇලෙන් දුලෙන් සිසිලරන් අපට සැදුණු අපේ ලෝකයේ සතුටු වෙන්න එන්න යාළුවේ අපට සැදුණු අපේ ලෝකයේ සතුටු වෙන්න එන්න යාළුවේ සැදුණු අපේ ලෝකයේ සතුට බෙදා ගන්න යාළුවේ අපට සැදුණු අපේ ලෝකයේ සතුට බෙදා ගනිමු යාළුවේ ඉරෙන්න දෙන් එළිය අරන් ගහෙන් වැලෙන් සුවඳ අරන් ඇලෙන් දුලෙන් සිසිලරන් අපට සැදුණු අපේ ලෝකයේ සතුටු වෙන්න එන්න යාළුවේ අපට සැදුණු අපේ ලෝකයේ සතුටු වෙන්න එන්න යාළුවේ හරිම ලස්සනයි නේද පුංචි යාළුවනේ අයියේ අපිට කියන්නකෝ අයියාගේ දහම් පාසලේ විස්තර ගැන මගේ දහම් පාසලේ නම ශ්‍රී හර්දේ දේවස්ථානයේ පොල්ලෙන්ගොඩ ඒ දෙමළ සහ සිංහල ශ්‍රේණි දෙකක් තියෙනවා ඒකත් එක්කම අපේ දාම් පාසලේ මොන්ටසෝරි ඉඳන් දරුවන් ඉගෙනගෙන එනවා ඒකත් එක්කම අපේ දාම් පාසලේ ගුරුවරු 50ක් විතර ඉන්නවා ඒකත් එක්කම ළමයි 100ක් විතර ඉන්නවා මේ ශාකයේ මේ සහතික පත්‍රය අපේ පුංචි යාළුවන්ට කියන්නකෝ මම දෙවන වසරේ ඉන්නකොට අර කම්පියුටර් සෙන්ටර් කියලා එක කම්පිටිෂන් එකක් තිබ්බා. ඒකේ මට මම ක්‍රෙඩිට් කියලා සාතිකයක් ගත්තා. ඒකේ ලැබුණු සාතික පත්‍රයයි මේක. අපේ මේෂක් අයියට ගාන හැකියාවෙන් ප්‍රථම ස්ථානේ දිනකට සාතිකයකුත් තියෙනවා. අපි අයියගෙන් අහලා බලමු ඒ වෙලාවේ අයියට ඇති වුණ හැඟීම් මොනවාද කියලා. මේක මම පස්වන වසරේ ඉන්නකොට අපේ සෙක්ෂන් එකේම තරගයක් තිබ්බා ගායනා තරගයක්. ඒකට මං සහභාගී වෙලා මට ඒකට පළවෙනි ස්ථානේ මං ලැබුණා. ඒකට ලැබුණු සාතික පත්‍රයයි ඒක. අයියා සාතික පත්‍රයක් ජයග්‍රහණය කරාම කාටද මුලින්ම ස්තුති කරන්නේ? මම මුලින්ම ස්තුති කරන්නේ දෙවියන් වහන්සේටයි. ඊළඟට මගේ දෙමව්පියන්ටයි, මගේ පියතුමාටයි, ඒකත් එක්කම මගේ දහම් පාසල් ගුරුතුමියටයි මම ස්තුති කරනවා. පුංචි යාළුවනේ
ඔයාලත් හොඳට මතක තියාගන්න. ඔයාලා තරගයකින් ජයග්‍රහණ කරා හෝ පරාජය වුණොත් ඔයාලා දෙවියන් වහන්සේට යාඥා කරලා යන්න අමතක කරන්න එපා. එහෙම නේද අයියේ? ඔව්. අයියේ, අපිට මේ සාතික පත්‍රය ගැනත් කියන්නකෝ. 2016 අපේ දේවස්ථානයේ පැවැත්වුණු ගායනා තරගයේ මම පළවෙනි ස්ථානයේ ලැබුණා. ඒකෙන් මට ලැබුණු සාතික පත්‍රයයි ඒක. අයියට මේ සාතික පත්‍රය ලබා ගන්න උදව් කරපුවාත් අපි මතක් කරමුද? ඔව්. අපේ මගේ අම්මා මං විශේෂයෙන් ස්තුති කරනවා. එයා තමයි මගේ පිටිපස්සෙන් ඉඳලා මට උදව් කරේ. ඒකත් එක්කම මගේ තාත්තා, මගේ අක්කා, මගේ පවුලේ ඉන්න හැමෝම මට උදව් කරා. අයියාගේ අනාගත බලාපොරොත්තු මොකද්ද? මම ගුවන් නියමුවෙක් වෙන්න තමයි මට ආසයි. අයියාගේ අනාගත බලාපොරොත්තු කරා පියනගන්නට දැන්ට යොදාගෙන තියෙන පිළිවෙල මොකද්ද? මම ගණිතයේ මගේ ආසම පාඩම ඇවිල්ලා ගණිතය. ඒ නිසයි මම ගුවන් නියමුවා කියලා කිව්වේ. ඒකත් එක්කම මම 12 ශ්‍රේණි වසරට එනකොට මම ගණිතය අරන් මම ගුවන් නියමුවෙක් වෙනවා. එහෙනම් පුංචි යාළුවනේ, අදට වැඩසටහනෙන් යන්න වෙලාවත් ඇවිල්ලා. අද අපි මේ වැඩසටහන පැමිණි පුංචි යාළුවාට එයාගේ ඉදිරි අනාගතය කරා පියනගන්නට වර්බුම් ටීවී දේව ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. අයියට ජේසු පිහිටයි. ජේසු පිහිටයි. ඉතින් පුංචි යාළුවනේ, මාස 3ක් පුරාවටම කැතලික් කිඩ්ස් ආර්ට් වැඩසටහන බලන් හිටපු පුංචි ඔයාලට ගොඩක් ස්තුතිවන්ත වෙන අතර, අද මං කිව්වනේ මුලින්ම මේ අපේ අවසාන වැඩසටහන කියලා. එහෙනම් නවතම වැඩසටහනක් එක්ක ඔයාලව හමු වෙන්න බලාපොරොත්තුෙන් අදට මම ඔයාලගේ නිවසින් සමුගෙන යනවා. පුංචි යාළුවන්ට ජේසු පිහිටයි. Stay here.
ගාලේ